සිත නිවන බුදු බණ ඉරුදින ධර්ම දේශනා මාලාව අද දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා පින්වත්නි අදත් උදෑසන කාලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මේ ශ්‍රවණය කරන පින්නතුන් හිත නිමා ගන්නට ජීවිතේ සකස් කර ගන්නට මේ කාලය උපකාර කර ගන්නවා ඇති. මේරිදා උදෑසන කාලේ අපගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව අපේ ජීවිතයට ගලපා ගන්නට අහන්නට අපේ ජීවිතේ සකස් කර ගන්න අඩුපහඩු ටික අයින් කර ගන්න මේ ධර්මයේ උපයෝගී කර ගන්නට ලැබීමම ලාභයක් හේතුව තමයි ඇහෙන දේ අතර අග්‍රතම දේ තමයි සද්ධර්මය. එදිනෙදා ගත කරන ජීවිතය තුළ අපට විවිධ දේවල් අහන්න ලැබෙනවා. විවිධ දේවල් කෙරෙහි අපට අවධානය යොමු කරගන්න ලැබෙනවා. ඒ කාලය තුළ ශ්‍රවණය අතර අග්‍රතම ශ්‍රවණය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය සද්ධර්මය. ඒකට හේතුව තමයි මෙහිදී ජීවිතය විතරක් නෙමෙයි අඩුපහඩු හදාගන්න මේ ධර්මයේ උදව් කරන්නේ. පරලෝක වශයෙන්ුත් ඉන් එහා පැත්තේ ජීවිතයේදීත් නිවන දක්වාම යන ගමනේදී අපට මේ සද්ධර්මය හරිය උපකාරයක්. ඒක උපකාර වෙන්නේ අපේ ජීවිතේ අඩුපහඩු හදාගන්න එක විතරක් නෙමෙයි මෙහිදී බොහෝ දේවල් වලට ධර්මයේ උදව් වෙනවා තමයි. මෙහිදී ගොඩාක් දේවල් වලට ධර්මයේ උදව් වුණාට මේ ඉපදෙමින් මැරෙමින් යන සම්පූර්ණ භව ගමනේ නැවැත්ම පිණිස මේ ධර්මයේ උදව් කරන නිසා ශ්‍රවණය අතර අග්‍රතම ශ්‍රවණය, ඇහෙන දේ අතර උසස්ම දේ විදියට සද්ධර්මයේ සලක ගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව යම් කෙනෙක් හිතන්න පුළුවන් ආගමික කෝණයෙන් කල්පනා කරන්නත් පුළුවන්. දාර්ශනික කෝණයකින් කල්පනා කරන්නත් පුළුවන්. මගෙන් යම් කෙනෙක් ඇහුවොත් බුදුදහම ආගමක්ද දර්ශනයක්ද කියලා මං ඒ දෙකටම කරුණු දක්වනවා. බුදුදහම දර්ශනයක්ම විතරකුත් නෙමෙයි. නිදහසේ කල්පනා කරන කෙනෙකුට පේනවා ආගමික ලක්ෂණ හරියට බුදුදහමේ තියෙනවා. දැන් ආගමක ස්වභාවයේ තමයි පූජනීය ග්‍රන්ථ තියෙන්න ඕන. ආගමක ස්වභාවයේ තමයි පූජනීය ස්ථාන තියෙන්න ඕන. ආගමික ස්වභාවයේ තමයි ශාස්ත්‍රූවරයෙක් ඉන්න ඕන වන්දනාමාන කරන්න. එතකොට මේ සියල්ලම බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ අපට දකින්න ලැබෙනවා. ආගමික ග්‍රන්ථ තියෙනවා, ශාස්ත්‍රූවරයා පහළ වුණු ස්ථාන ගැන අපි බොහොම ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරනවා. ඒ වගේම අපට සරණ යන්න ශාස්ත්‍රූවරයෙක් ඉන්නවා. එතකොට මේ කාරණා ඔක්කොම දිහා බලනකොට පින්වත්නි අපට පේනවා බුදුදහමේ ආගමික ලක්ෂණක් තියෙනවා. ආගමික ස්වභාවයත් හොඳටම පේන්න තියෙනවා. ඒ වගේම දාර්ශනික ස්වභාවයකුත් බුදුදහමේ පේන්න තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු හැම විග්‍රහයකම දාර්ශනික අර්ථ විග්‍රහයක් තියෙනවා. ඇත්තටම ලංකාවේ තියෙන ගොඩාක් ආගම් දිහා බැලුවහම අපට තේරෙන දේ තමයි ඇත්තටම ආගමක් මොකටද ඕන වෙන්නේ කියන එක වර්තමානයේ සාකච්ඡාවට ලක් කරන්න ඕන. මොකද වර්තමානයේ වෙනම නිරාගමික කණ්ඩායම් බිහි වෙලා තියෙන නිසා ආගම මොකටද කියන එක කල්පනා කරලා බලන එක වැදගත්. බුදුදහමත් ආගමක් නම් ඇත්තටම පින්වත්නි ආගමේ ස්වභාවය තමයි ආගම හැම වෙලාවකම පිළිතුර නියෝජනය කරන්න ඕන. දැන් ලංකාවේ මේ කහගෙන ඉන්න කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, එහෙමනම් ලංකාවේ සියලු ආගම් පිළිතුරද නියෝජනය කරන්නේ?
ඒක සාධාරණ ප්‍රශ්නයක්. මොකද සමහර මිනිස්සු කතා බහ කරන සමහර ආගමික නායකයෝ හැසිරෙන සමහර ස්වාමින් වහන්සේලාගේ පවා හැසිරීම් දකින්න කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇත්තටම ආගම නියෝජනය කරන්නේ පිළිතුරද කියලා. දැන් සමහර වෙලාවට අපිට පින්වත්නි හිතාගන්න බෑ මේ ආගම නියෝජනය කරන්නේ ගැටලුවද පිළිතුරද කියලා. දැන් ගොඩක් ආගමින් නියෝජනය වෙන බවක් පේනවා ගැටලුව. අපට පුළුවන් නම් ගැටලුව නොවි පිළිතුර වෙන්න සියලු ආගම්වලට බුදුදහම බොහෝම ඉහළ ආගමික ලක්ෂණ මතු කරගන්න අපට පුළුවන්. එහෙම ලක්ෂණ මතු වෙලා නැහැ කියලා අපි කියන්නේ නැහැ. ඒ කොහොම වුණත් අපට උදව් වේවි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පිළිතුරක් විදියට සකස් කරගන්නට. මොකද අපේ ජීවිතේ බොහෝ ප්‍රශ්න, අපේ ජීවිතේ හැලහැප්පිලි, මේ හැම දෙයක් ඉස්සරහම බුදුදහමේ උපයෝගිතාවය අපට ඉතාම වැදගත් නිසා. ඉතින් බුදුදහම ප්‍රායෝගික වශයෙන් ගලපා ගන්න පිරිසකට හිතෙන්න පුළුවන් බුදුදහම මොන කාලේ ගලපගත්තොත්ද හොඳ කියලා. දැන් සමහර අයට අපි බුදුදහම ගැන යෝජනා කළාම ඒ අය කියනවා අපිට දැම්ම කරගන්න අමාරුයි, අපිට තව පස්සේ අපිට පුළුවන් ඒ කියන්නේ අවධානය යොමු කරන්න කියලා ඔවුන්ගේ පැත්තෙන් යෝජනාවක් එනවා. ඇත්තනම දාර්ශනික වශයෙන් කල්පනා කරලා බලනකොට බුදුදහම අනුගමනය කරන්න හොඳ කාලේනකම් බලාගෙන හිටියොත් ඒක එන්නේ මරණයත් එක්ක. අපිට හොඳ කාලයක් එනකම් බලාගෙන ඉන්න බෑ. හොඳ කාලේනකම් බුදුදහම අදහන්න, බුදුදහම කෙරෙහි අවධානය යොමු කරගන්න, බුදුදහමේ හැසිරෙන්න බලාගෙන හිටියොත් අපිට මරණයත් එක්ක තමයි ඒ හොඳ කාලය ගැන අදහසක් ගන්න වෙන්නේ. මොකද හොඳ කාලේ එන්නේ නැහැ. හොඳ කාලයක් ඒවි කියලා අපි හිතාගෙන හිටියට අපි මේ දවසින් දවස අපේ ගෙවෙන්නේ ආයුෂ. ඒ නිසා අපි කල්පනා කරලා බලන්න ඕන මේ මොහොතේ අපිට කොයිතරම් දුරට බුදුදහම ගලප ගන්න පුළුවන්ද කියන එක ගැන තමයි අපේ අවධානය යොමු කරගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට අපිට පුළුවන් වෙයි ආගම තුලින් පිළිතුර පැත්ත නියෝජනය කරගන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාව හැම වෙලාවකම පිළිතුරක් සපයනවා. එදිනෙදා ගත වෙන ප්‍රශ්නවලට, ගැටලුවලට, එදිනෙදා ගත වෙන ජීවිතයේ ඇති වෙන අර්බුදකාරී ස්වභාවයන් ඉදිරියේ බුදුදහමේ උපයෝගිතාවය අපට ඉතාම වැදගත්. එහෙම වැදගත් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හැම වෙලාවකම පරලෝක වශයෙන් සුගතියක් අපේක්ෂා කරන්නේ නැති නිසා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පරලෝක ගැනම කතා කරනවා, දානේ ගැනම කතා කරනවා, මරණින් එහා පැත්තේ තියෙන විමුක්තියක් ගැන කතා කරනවා. ඇත්තටම අපිට මේ මොහොතේ ජීවන චර්යය හදාගන්න බැරිද ආගමින් කියලා. සමස්ත ආගම් කොහොම වුණත් බුදුදහම හැම වෙලාවකම යෝජනා කරන්නේ මේ මොහොතේ තමන්ගේ ජීවිතේ හදාගන්නයි, මේ මොහොතේ හිත හදාගන්නයි. කිරිබීලා ඇඟ හදාගන්නවා වගේ සද්ධර්මයේ තුලින් හිත හදාගන්න කියලයි අපි ඔබට යෝජනා කරන්නේ. අපගේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව හැම දෙයක් තුළම සුභවාදීව දකින්න උදව් කරනවා. අද මිනිසුන්ට එහෙම සංකල්පයක්, එහෙම සිතුවිල්ලක් ඇත්තේ නෑ. හැමෝම බලන්නේ, හැමෝම කල්පනා කරන්නේ තමන්ගේ මල්ල පුරව ගන්න, තමන්ගේ පැත්ත ගැන විතරක් හිතන්න, තමන්ගේ පවුල ගැන විතරක් හිතන්න, තමන්ගේ ජාතිය ගැන විතරක් හිතන්න, තමන්ගේ ආගම ගැන විතරක් හිතන්න. හැමෝම තමන්ගේ පැත්තෙන් විතරක් හිතනවා. ඇත්තටම තමන්ගේ පැත්තෙන් හිතන එක වැදගත් ජීවිතේට. ඒත් එක්කම මේ නිදහසේ කල්පනා කරන පිරිසක් තමයි අපට අවශ්‍ය වෙන්නේ. මොකද මේ නිදහස් දිනේ සමරන සතියත් නිසා අපිට වැදගත් මේ නිදහස කියන එක. දැන් ලංකාවේ මිනිසුන්ට ඇත්තටම නිදහසක් නැහැ. හේතුව තමයි මිනිසුන්ගේ චින්තනයේ නිදහස් නැහැ. මිනිසුන්ගේ චින්තනයේ නිදහස් වෙනකන් කොයිතරම් නිදහස් දින සැමරුවත්, මුළු අවුරුද්දම නිදහස් දින සැමරුවත් ඔවුන්ට සැබෑවටම නිදහසක් ඇත්තේ නැහැ. චින්තනයේ හිර වෙලා නම් ලංකාවේ ආගම් දිහා බැලුවත් අපට තේරෙනවා, ආගමික නායකයෝ දිහා බැලුවත් තේරෙනවා, රටේ රජුරුවන්ගේ ඉඳලා පහළටම අපට තේරෙන දෙයක් තමයි ඔවුන්ගේ චින්තනයේ නිදහස් නැහැ කියන එක. ඔවුන්ගේ චින්තනයේ හිර වෙලා කියන එක තව විදියකින් කිව්වොත් ඔවුන්ට පළල් කල්පනාවක් නැහැ.
දැන් මේ පළල් කල්පනාවක් ඇති කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ නිතරම උදව් කරන්නේ. කල්පනාව පටු වුණොත් අවබෝධ වෙන සීමාව පටු වෙනවා පින්වත්නි. පළල් කල්පනාවක් තියෙන කෙනාට ඒක හරියට මේ වගේ. දැන් ලුණු කැටයක් අරගෙන කෝප් එකට දැම්මුත් කෝප් එකට දාලා දිය කළොත් පොල් කට්ටක් කියලා හිතමු අපි. පොල් කට්ටකට දාලා ලුණු කැටේ දිය කරොත් ඇඟිල්ල දාලා දිවේ ගාලා බැලුවහම ලුණු රස දැනෙනවා. හැබැයි ඔය ලුණු කැටේම විශාල ගඟකට, මහවැලි ගඟ, කැලණි ගඟ වගේ විශාල ගඟකට දැම්මොත් ඒ ගඟට දැම්මට පස්සේ ලුණු කැටේ ගඟට දැනෙන්නේ නැහැ. පොල් කට්ටේ දැනෙන රසය ගඟට දැම්මහම දැනෙන්නේ නැහැ. ඇයි? ගඟ විශාල නිසා. ඒ නිසා අපිට මේ සමහර ප්‍රශ්න අපිට හිතුණට මේව මහා ලොකු ප්‍රශ්න කියලා. ඇත්තටම පින්වත්නි, අපට එහෙම හිතෙන්නේ අපේ කල්පනාව පළල් නැති නිසා. ඒක හරියට පොල් කට්ටට දාපු ලුණු කැටේ වගේ. නමුත් අර මහවැලි ගඟ, කැලණි ගඟ වගේ විශාල ගංගා තියෙනවා. ඒ ගංගාවකට ඒ ගානම ලුණු කැටයක් දැම්මොත් ගඟට දැනෙන්නේ නැත්තේ ගඟ විශාල නිසා. ඒ වගේ පළල් කල්පනාවක් තියෙන කෙනාට මේ අපිට තියෙන ප්‍රශ්න පින්වත්නි ප්‍රශ්න නෙමෙයි. ඒකයි බුද්ධාදී රහත් උතුමන්ට සාමාන්‍ය ලෝකයේ තියෙන ප්‍රශ්න ප්‍රශ්න නෙවෙන්නේ. දැන් සාමාන්‍ය මිනිසුන්ට තියෙන ප්‍රශ්න උන්වහන්සේලාට ප්‍රශ්න නෙමෙයි. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ දේශනාව හැම වෙලාවකම හොඳ විදියට අපව හිතන්න උගන්වනවා, හසුරුවනවා, ධනාත්මකව හිතන්න අපව මෙහෙයවනවා, හැම දෙයක්ම හොඳයි කියලා හිත හදාගන්න උගන්වනවා. දැන් හැම දෙයක්ම හොඳයි කියලා හිත හදාගන්න ලෝකේ කවුරුවත් අපට උගන්වන්නේ නැහෙනේ. අපට ලෝකෙම උගන්වන්නේ ගැහුවොත් ගහන්න, බැන්නොත් බනින්න, ප්‍රචණ්ඩව හැසිරුණොත් ඔබත් ප්‍රචණ්ඩව හැසිරින්න. දැන් ආගම් වලින් පවා එහෙම කතා කරනකොට අපට තේරෙනවා ආගම නියෝජනය කරන්නේ පිළිතුරද ගැටලුවද කියලා. බුදුරජාණන් වහන්සේ පිළිතුර නියෝජනය කළාට සමහර ස්වාමින් වහන්සේලාගේ පවා හැසිරීම් වලින් අපට තේරෙනවා උන්වහන්සේලා නියෝජනය කරන්නේ ගැටලුවද එහෙම නැත්නම් පිළිතුරද කියලා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ හැම දෙයක්ම හොඳ විදියට හිතන්න උගන්වපු ශාස්ත්‍රවරයෙක්. මොකද හිතේ කෝන්තර හදාගෙන වෛරයෙන්, මාන්නයෙන්, ද්වේෂයෙන් අපි තව කොච්චර කල් ඉන්නද? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නය. අපිට තව ලොකු කාලයක් නැහැ පින්වත්නි. ඒකයි මං කියේ හොඳ කාලෙණකම් බලාගෙන හිටියොත් ඒක මරණයත් එක්ක තමයි අපිට ලං වෙන්නේ කියලා. මේ මොහොත තමයි හොඳම වෙලාව කියලා. ඇත්තටම පින්වත්නි, හැම දෙයක්ම හොඳ විදියට හිතන්නයි උගන්වන්න ඕනේ අපි. අපේ සිතුවිලි හදාගන්න ඕනේ හැම දෙයක්ම හොඳ විදියට හසුරුවා ගන්නයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුගමනය කරන අයගේ පළල් කල්පනාවත්, ධර්මයේ අනුගමනය කරනවා කියලා හිතාගෙන මේ උදම්මනන අයගේ පටු කල්පනාවත් පිළිබඳ මම ඔබට ලස්සන සිද්ධියක් කියන්නම්. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා පින්වත්නි කුමාර කාශ්‍යප කියලා භික්ෂුණියක්. ඇය මහාන වෙනකොට දන්නේ නැහැ ඇයගේ කුසේ දරුවෙක් ඉන්නවා කියලා. ඇය මහාන වෙනකොට ඇයට අදහසක් නැහැ තමන්ගේ කුසේ දරුවෙක් ඉන්න බව. ඇය කල්පනා කරනවා පැවිදි වෙලා තමන්ගේ කුසේ දරුවෙක් හටගෙන ඉන්න නිසා ඒක මගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් විදිහට ගත කරන ජීවිතයට ඒක කොච්චර බලපානවද කියලා. කුමාර කාශ්‍යප කියන භික්ෂුණිය ටික කාලයක් යනකොට දරු ගැබ මෝරද්දී ඇය සිවුරු දරාගෙන ඉන්නකොට ඇය තුලින් ගැබිනියක්ගේ ස්වරූපය බාහිර ලෝකයට දැක ගන්න ලැබෙනවා. මිනිස්සු සාමාන්‍ය මවක් දරු ගැබක් දරාගෙන ඉන්නකොට ඒ අම්මාගේ කුසේ ඉන්න දරුවා සමහර විට ස්ත්‍රී දූෂණයකින් පිහිටිය ගැබක් වුණත්, බාල වයස්කාරියකට පිහිටිය ගැබක් වුණත්, එහෙමත් නැත්නම් නුසුදුසු කාලේ පිහිටිය ගැබක් වුණත් සාමාන්‍ය ලෝකයේ දරුවෙක් දරාගෙන ඉන්න කාන්තාවක් දිහා බලන සීමාවත් පැවිදි වෙච්ච කාන්තාවක් එහෙමත් නැත්නම් භික්ෂුණියක් දරුවෙක් දරු ගැබක් දරාගෙන ඉන්න එකත් අතර බලන කෝණය හරි වෙනස්. කුමාර කාශ්‍යප මාතාව දරු ගැබක් දරාගෙන ඉන්නවා දැකලා මිනිස්සු අතර විරෝධයක් ඇති වුණා.
මිනිස්සු භික්ෂුණීන් වහන්සේලාට දන් දෙන එක නතර කළා. කුමාර කාශ්‍යප මාතාව විහාරයේ ඉන්නකොට දවස් දෙක තුනක් යනකොට ඇයට විහාරයෙන් පිටත් වෙලා යන්න සිද්ධ වුණා. ඇය එක තැනක දවස් ගාණක් ඉන්නවා. ඊට පස්සේ ඇයට ආයතන ඉන්න බෑ. ඊට පස්සේ එතනින් පිට වෙන්න වෙනවා. ඊට පස්සේ ඇය තවත් තැනකට යනවා. මේ විදියට තැනින් තැනට යනවා. පින්වත්නි, සමහර වෙලාවට කුමාර කාශ්‍යප මාතාවට දානි ටිකක්වත් ලැබෙන්නේ නැහැ. මේ සිවුරක් පොරෝගෙන හිටියට ගැබිනියක් නේද කියලා මිනිස්සු එහෙම පළල් කල්පනාවකින් හිතුවේ නැහැ. මිනිස්සු හිතුවා මේ භික්ෂුණිය කවුරු හෝ කෙනෙක් එක්ක අනවශ්‍ය හැසිරීමක් හදාගෙන දරු ගැබක් හදාගෙන තියෙන්නේ කියලා. කවුරුවත් පළල් කල්පනාවකින් හිතුවේ නැහැ. හැමෝම මේ එතුමිය සිහි කරගෙන අකුසල් කරගත්තා මිසක් නිදහසේ කල්පනා කළේ නැහැ. ඉතින් මේ විදියට යනකොට තැනින් තැනට යනවා. සමහර විට ආරාමයකට ගියොත් දවස් දෙක තුනකට වඩා ඒ ආරාමයේ ඉන්න විදියක් නැහැ. මොකද ඒ ආරාමයේ ඉන්න පිරිස, ඒ ආරාමයේ සත්පුරුෂයයි සිතාගත්ත දායකයෝ ඇයට විරෝධයක් පානවා. ඇය තැනින් තැනට යනකොට වේගයෙන් පැතිරුණා මේ කාරණේ. දැන් අද වුණත් සාමාන්‍ය ගිහි කෙනෙක්ගේ ප්‍රශ්නිකට වඩා පැවිද්දෙක්ගේ ප්‍රශ්නයක් පින්වත්නි වේගයෙන් ව්‍යාප්ත වෙනවා. මොකද අපි ඇස් දෙකකින් බලනකොට අපි අර ජනශ්‍රුතිවල කියනවා ඇස් 1000කින් විතර අපි දිහා බලාගෙන ඉන්නවා කියලා. එතකොට සාමාන්‍ය කෙනෙකුට වඩා භික්ෂුවක් භික්ෂුණියක් කියලා කියන්නේ විශේෂ සමාජයකට අයිති පිරිසක් නිසා අපි දිහා බලන විදිය හරි වෙනස්. ඒක පැවිදි සමාජයත් තේරුම් ගන්න ඕන දෙයක්. එතකොට කුමාර කාශ්‍යප මාතාව දරු ගැබකුත් දරාගෙන සිවුර පොරෝගෙන ඉන්න එක ඒ කාලේ සමාජයට දරුණු ප්‍රශ්නයක් වුණා. හේතුව ඔවුන්ට පළල් කල්පනාවක් නැහැ. මේ කාරණේ බුදුරජාණන් වහන්සේට ආරංචි වෙලා බුදුරජාණන් වහන්සේ ළඟටත් ගිහින් සමහර අය කිව්වා, ස්වාමීනි, මේ කුමාර කාශ්‍යප කියලා භික්ෂුණියක් දරු ගැබක් දරාගෙන තැනක් තැනක් ගානේ ඇවිදිනවා, විහාරයක් විහාරයක් ගානේ යනවා, ඇය මේ බුද්ධ ශාසනයටම නිନ୍ଦා කරනවා, ඇය මේ බුද්ධ ශාසනයටම අපහාස කරනවා, ඔබ වහන්සේ පෙන්වා දෙන ධර්මයටත් අපහාස කරනවා, ඔබ වහන්සේ බිහි කළ ආර්ය සංඝයාටත් අපහාස කරනවා, ඇය දරු ගැබක් දරාගෙන තැනින් තැනට යනකොට මේ ශ්‍රද්ධාවන්ත මිනිසුන්ගේ සිතුවිලිවලට ඒක හානියක්. මේ විදියට කියද්දී සත්‍ය සිදුවීම දන්න අපගේ බුදුරජාණන් වහන්සේ කලබල වෙන්න ගියේ නැහැ. දැන් අදනම් පුංචි දෙයක් ඉදිරියේ කලබල වෙන්නේ අපට පළල් කල්පනාවක් නැති නිසා. එකල මිනිසුන්ට පළල් කල්පනාවක් තිබුණ නැති වුණාට සමහර අයට අපගේ ශාස්ත්‍රුන් වහන්සේට පළල් කල්පනාවක් තියෙනවා. ඒක හරියට විශාල ගඟකට ලුණු කැටයක් දැම්මහම ඒ ගඟට ඒක දැනින්නේ නැහැ වගේ. ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. නිදහසේ හිතන විවෘත මානසිකත්වයක් තියෙන පුළුල් කල්පනාවක් කෙරෙහි හිත පිහිටවාගත්ත මුනිවරයෙකුට මේ සාමාන්‍ය ලෝකයේ ගැටෙන ප්‍රශ්න නෙමෙයි. ඊට පස්සේ මේ කුමාර කාශ්‍යප මාතාව ගෙන්නලා බුදුරජාණන් වහන්සේ ඇහුවා, මේ ඇත්තද ඔබ දරු ගැබක් දරාගෙන තැනක් තැනක් ගාන යනවා කියන්නේ? එහෙමයි ස්වාමීනි. ඇයි කියලා ඇහුවා. ස්වාමීනි, මම දන්නේ නැහැ කිව්වා මහණ වෙනකොට මගේ කුසේ දරුවෙක් ඉන්න බව. ඇයි විවාහ වෙලා මහණ වුණේ? විවාහ වෙලා ටික කාලෙකින් ඇයට හිතුණා මේ ජීවිතේ විඳව විඳවා යනවට වඩා පැවිද්ද හොඳයි කියලා. ගොඩාක් දරුවෝ ඉන්න මිනිසුන්ටත් හිතෙනවා, ගිහි ජීවිතේ ගත කරන අයටත් හිතෙනවා, මේ යන ජීවිතේ එච්චර තෘප්තිමත් නෑ, පැවිද්ද නම් කොයිතරම් ලාභයක්ද කියලා හිතෙනවා. එහෙම හිතෙනකොට සමහර විට ප්‍රමාදයි. එහෙම හිතෙනකොට ඔවුන් ප්‍රමාදයි. එතකොට කුමාර කාශ්‍යප මාතාව කිව්වා, අනේ ස්වාමීනි, මම විවාහ වෙලා ටික කාලෙකින් මට හිතුණා මේ කසාද බැඳලා ගත කරන ජීවිතයට වඩා හිත නිවා ගන්න මුනිවරයෙක්ගේ පිළිසරණ කොයිතරම් වටිනවාද කියලා හිතිලා ස්වාමීනි මම මහණ වුණේ. ස්වාමීනි, මම මහණ වෙනකොට දන්නේ නැහැ මගේ කුසේ දරුවෙක් ඉන්න බව. ස්වාමීනි, මේ කුසේ දරුවෙක් ඉන්නවායි කියලා මට පැවිද්ද අත්හරින්න බෑ.
ස්වාමීනි මම මුනිවරියක්. ස්වාමීනි මට සමා වෙන්න. එහෙම කියනකොට බුදුරජාණන් වහන්සේ ඇයට අනුකම්පා කළා. ඇයට හරියට දානි ලැබුණේ නැහැ. ඇය තනක් තනක් ගානේ ඇවිදගෙන ගියා. ඇය ගස් යට හුදෙකලාවේ මිනිස්සු නැති ශාලාවල පුංචි කුටිවල තනියෙන් වාසය කළා. පස්සේ ඇය පැවිදි උත්තමාවියක් විදියටම කුසෙන් දරුවෙක් බිහි කළා. ඒ බිහි කරපු දරුවා බුද්ධ ශාසනයට පූජා කරලා බලවත් ලෙස පිනක් කරගන්න තරම් ඇය ඥානවන්ත වුණා. දැන් බලන්න, මේ සිද්ධිය නිසාම ඇය බලවත් ලෙස කුසල සංස්කාර එකතු කරගත්තා. අදාළම නැති ප්‍රශ්නයක් ප්‍රශ්නයක් කරගෙන මිනිස්සු කොයිතරම් අකුසල් කරගත්තද ඇයට චෝදනා කරලා. හැබැයි ඒ චෝදනා කරපු සිදුවීමම මුල් කරගෙන වැරදීමකින් සිදු වුණු සිදුවීමක් නිසා ඇය කොයිතරම් කුසල් කරගත්තද. එතකොට මේ අපි ගත කරන ජීවිතය තුළ අපට රැස් වෙනවා සංස්කාර. ඒ සංස්කාර රැස් වෙද්දී කුසල සංස්කාර සහ අකුසල සංස්කාර කියලා දෙවර්ගයක් තියෙනවානේ. ඒ බලන විදිය අනුව, අපි හිතන විදිය අනුව අපට සංස්කාර රැස් වෙනවා. දැන් බලන්න, එකම සිදුවීමක් මුල් කරගෙන මේ භික්ෂුණිය කුසල සංස්කාර එකතු කරගනිද්දී අදාළම නැති, අවශ්‍යම නැති, කිසිම හේතුවක් නැති සිදුවීමක් මුල් කරගෙන මේ අහල පහල හිටිය මිනිසුන්ට ඒක වැඩක්ම නැහැනේ. ඔවුන් මේ සිදුවීමෙන් අකුසල් කරගත්තා. ඒතකොට අපට තේරෙනවා මිනිසුන්ට තියෙන්නේ පටු කල්පනාවක්, පළල් කල්පනාවක් නෙමෙයි. හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි පින්වත්නි අපට උගන්වන්නේ පුළුල් කල්පනාවක් කෙරෙහි අපේ අවධානය යොමු කරගන්නට, පළල් කල්පනාවක් කෙරෙහි අපේ සිහිය මෙහෙවා ගන්නට අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය උපකාර කරනවා. ඒ නිසා අපි හැම වෙලාවකම කල්පනා කරගන්න අවශ්‍යම දේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි ඇහෙන දේ අතර අග්‍රම දේ. ඒ ධර්මයේ අපට උගන්වනවා නිදහසේ හිතන්න. ඒ ධර්මයේ අපට උගන්වනවා පළල් කල්පනාවක් හදාගන්න. ඒ ධර්මයේ අපට උදව් කරනවා මේ ගැටලුව නොවි පිළිතුරක් වෙන්න. මේ විදියට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපේ ජීවිතයට විවිධාකාරයෙන් උදව් කරන නිසා තමයි පින්වත්නි ඇහෙන දේ අතර අග්‍රතම ශ්‍රවණය වෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා අපි පුළුවන් තරම් අපේ ජීවිතයට මේ ධර්මය එකතු කරගනිද්දී අපේ අඩුපාඩු හදාගන්න ධර්මයේ භාවිතා කරන කිතාම වැදගත්. ධර්මී කියන අයගේ කතාන්දර අපිට වැඩක් නැහැ. කියන්නේ ධර්මේ නම් කියන කෙනා මොන විදියට ඉඳගෙන කියනවද, එයා හිටගෙන කියනවද, එයා ඇඳගෙන ඉන්නේ මොකද්ද, එයා හැසිරෙන්නේ කොහොමද, ඒව වැඩක් නැහැ. කියන්නේ ධර්මේ නම් ඒ ධර්මයෙන් අපේ ජීවිතයටත් යහපතක් කරගන්න පුළුවන් නම්, ඉතාම ශ්‍රද්ධාවෙන් ඒ ධර්මී උපයෝගී කරගෙන ජීවිතේ හදාගන්නයි පින්වත්නි අපට තියෙන්නේ. ඒක අපට ජීවිතයට ඉතාම වැදගත්. එතකොට මේ ධර්මය හැම වෙලාවකම උදව් කරන්නේ තමන්ගේ අඩුපහඩු ටික හදාගෙන, තමන්ගේ ජීවිතයේ දිහා බලාගෙන, තමන්ගේ ගැටලු ටික निराකරණය කරගන්නයි ධර්මය උදව් කරන්නේ. එතකොට හැම වෙලාවකම ඕනෑම සිදුවීමක දෙපැත්තක් තියෙනවා. හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. මේ හැම දෙයකම දකින්න තියෙන දේවල් තමයි. දැන් තාක්ෂණයට මිනිස්සු දොස් කිව්වට බැන්නට තාක්ෂණයේ හොඳ නරක දෙපැත්තක් තියෙනවා. තාක්ෂණයේ භාවිතා කරන කෙනාට අනුව තමයි හොඳ නරක තීරණය කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ධර්මයේ උනත් තමන්ගේ ජීවිතයට හොඳ විදියට ගලප ගන්නත් පුළුවන්, නරක විදියට ගලප ගන්නත් පුළුවන්. මොකද ධර්මයේ උනත් හරියට අල්ලගන්න බැරි වුණොත් එහෙම සමහර විට මේ ගිහි ජීවිතේ පවා අසාර්ථක වෙන්න පුළුවන්. දැන් අපිට ඒක තේරෙනවා හොඳට. දැන් සාමාන්‍ය ගිහි කෙනෙකුට කොයි වෙලාවෙත් මේ පන්සල් වලට වෙලා, මේ කොයි වෙලාවෙත් ගිහි කාමභෝගී ජීවිතෙන් වෙන් වෙලා ඉන්න අමාරුයි, ඉන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක බොරුවක්. ඒක ඉන්න බෑ. ඒ කොහොමත් ඒක කරගන්න බෑ. ඉන්න පුළුවන් කියලා කියනවා නම් ඒක මහා කුහකකමක් සහිත කතාවක්. ඒක සත්‍යවාදී කතාවක් නෙමෙයි.
එහෙම ඉන්න උත්සාහ කළත් ඒ උත්සාහ කරන අයගේ ජීවිතේ පිරිහෙනවා. තමන්ගේ ගිහි ජීවිතයත් ගත කරන ගමන් ඒකත් සමබර කරගෙන අවස්ථාව ලැබෙන ලැබෙන වෙලාවට ධර්මයේ හැසිරීමින් ගුණධර්ම පුරමින් පෙහෙවත් සමාදන් වෙමින් සිල් රකිමින් බණ භාවනා කරමින් අතිරේක කාරණයක් විදිහට ඒ කාරණා හුරු කරගෙන යන එක වැදගත්. මොකද මේ ධර්මය තුලින් ගත කරන ජීවිතේ සමබර කරගන්නට අපට ඒක උදව් වෙයි. එතකොට මේ අපිට ධර්මයෙන් උදව් කරන්නේ සංඝයානේ, අපිට බොහෝ විට උදව් කරන්නේ ආර්යයන් ස්වාමින්වහන්සේලානේ. එතකොට උන්වහන්සේලා උදව් කරද්දී උන්වහන්සේලාටත් කරන උදව්වක් විදිහට තම තමන්ගේ විමුක්තිය සාධනය කරගන්න මහන්සි වෙන එක තමයි හොඳම දේ. තම තමන්ගේ ජීවිතය හදාගන්න උපකාර වෙන එක තමයි හොඳම දේ. ඇත්තටම තමන් දිහා බලාගෙන තමන්ගේ අඩුපාඩු ටික හදාගෙන ගුණධර්ම පුරාගෙන තමන්ගේ ජීවිතයේ ගත කරන එක තමයි හොඳම දේ. පැවිද්දෙක් වුණත් පින්වත්නි, අනුන් නිසා අමාරු වැටෙන්න හොඳ නෑ. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ආත්මාර්ථකාමී වැඩපිළිවෙලක් එක පැත්තකින්. ඒතොර කෙනෙක් හිතන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ ආත්මාර්ථකාමී වෙන්න හිතන්නේ ගැන්නුවාද කියලා. ඇත්තටම පින්වත්නි, තමන්ගේ විමුක්තිය තමයි පළවෙනි එක. තමන්ගේ විමුක්තිය සාධනය කර ගැනීම තමයි පළවෙනි එක. ඊට පස්සේ අනුන්ගේ විමුක්තියට උදව් කරන එක වෙනම කතාන්දරයක්. දරුවෝ ගැන හිතනවටත් වඩා ඉඩකඩම් දේපල ගෙවල් දොරවල් මේ හැම දෙයක් ගැනම හිතනවට වඩා තමන්ගේ විමුක්තිය සාධනය කරගන්න එක වැදගත්. හැබැයි මේක සමබරව කරගෙන යන්න ඕන. තමන්ගේ විමුක්තිය කියලා මේ අවුරුද්දෙම භාවනා මධ්‍යස්ථානවල ඉඳ ගියොත් එහෙම ගෘහස්ත ජීවිතේ කඩා වැටෙනවා. ඒ නිසා තමන්ගේ විමුක්තිය තමයි පළවෙනි එක. ඒකට තමන් වැඩපිළිවෙලක් හදාගන්න ඕන. දැන් තමන්ගේ විමුක්තිය පළවෙනි එක තියෙද්දී මේ අනුන්ගේ ප්‍රශ්න විසඳන්න ගිහින් ගිහි පැවිදි දෙපාර්ශවයේම පින්වත්නි අමාරු වැටෙන වෙලාවල් තියෙනවා. දෙපැත්තේම මිනිස්සු අමාරු වැටෙනවා. සමහර වෙලාවට මේ නිවන් දකින්න තියෙන මාර්ගයේ සම්පූර්ණයෙන්ම අහුර ගන්නවා පින්වත්නි, අනුන් සංසන්න ගිහින් අනුන්ගේ ප්‍රශ්න විසඳන්න ගිහින්. එතකොට අනුන්ගේ ප්‍රශ්න නිසා තමන් අමාරුවේ වැටෙන්න එපා. ඉතාම පරිස්සම් වෙන්න. මොකද මේ ලෝකයේ මේ මායයා මේක මේ ගැටයක් හදලා තියෙන්නේ, අපි කොහෙන් අහුවේද දන්නේ නැහැ. දක්ෂ කෙනෙක් තමයි මායයට හසු නොවි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ කරගෙන දායාද කරගෙන උපකාර කරගෙන මේ ගමන යන්නේ. එතකොට මේ ගමන යන කෙනෙක් මේ අනුන්ගේ ප්‍රශ්න විසඳන්න ගිහින් තමන් අමාරු වැටෙන්න නරකයි. එහෙම අමාරු වැටෙන බවක් අපිට පේන්න තියෙනවා. එහෙම අමාරු වෙట్లా ගොඩ එන්න පුළුවන් නම් ඒකත් යන්තම් හොඳයි. හැබැයි සමහර වෙලාවට පින්වත්නි අමාරු වැටෙනවා ආයේ ගොඩ එන්නම බැරි විදිහට. ආයේ ගොඩේමක් නැහැ ඒ අයට. දැන් මම ඔකට උදාහරණයක් කියන්නම්. එක හාමුදුරුව කෙනෙක් හිටියා. මේ හාමුදුරුව මේ කොයි වෙලාවෙත් වැඩියෙන්ම වැඩ හිටියේ බොහොම හුදෙකලාවේ බහුන් වඩමින්. මේ ඒ කාලේ හොඳ වෙද මහත්තෙක්. ගිහි කාලේ වෙදකම් කරපු හොඳ වෙද මහත්තයෙක් මහණ වුණා. ඉතින් මේ වෙද මහත්තයා මහණ වුණාම මිනිසුන්ට දැන් මේක තේරෙන්නේ නැහැ නේ ගොඩක් දෙනෙකුට. දැන් ගිහි ගත කරපු ජීවිතය ගැන හාර හාර අවුස්සන අදත් ඉන්නවනේ ගිහි උදවිය. ඒ දැන් ඒකෙන් නිදහස් වීම ගැන සතුටක් හදාගෙන ඒක අමතක කරලා දාන්න අවශ්‍ය. නමුත් ඒ කාලේ ගත කරපු ජීවිතය, ඒ කාලේ හිටපු විදිය, ඒ කාලේ කාපු බීපු විදිය දැන් ඒව අදාළම නැහැනේ. ඒව වැදගත්ම නැහැ. ස්වාමින්වහන්සේලාත් ඉන්නවා පරණ දේවල් මොළුවේ තියාගෙන බොහොම මේ තදෙන් ඒවා ගැනම කල්පනා කරන අය. දැන් සමහරට පැවිදි වෙච්ච අපිට හම්බ වෙනවා ගුරුවරු. දැන් හුඟක් විස්රාම ගිය ගුරුවරු අපිට හම්බ වෙනවා. ඔවුන් මහන වෙලා මේ ඔවුන් කියන කතාව තමයි ඒ කාලේ ගත කරපු විදුහල්පති ධූරය, ඒ කාලේ ගත කරපු පාසලේ කරපු හපන්කම් ඒවා ගැන ඔළුවේ තියාගෙන මේ ටිකක් අර මාන්නක්කාරකමින් ඉන්න ස්වාමින්වහන්සේලාත් අපිට හම්බ වෙනවා මහන වුණාට පස්සේ. එතකොට ඒවා අමතක කරලා දාන්න ඕනනේ. මේ නිදහස් කල්පනාවක් හදාගෙනනේ ධර්මයට එන්න ඕන. අර පරණ කුණු ගොඩවල් ටික ඔක්කොම ඔළුවේ තියාගෙන ධර්මයට ආවට පස්සේ වෙන්න ප්‍රශ්නේ තමයි එයා හැම වෙලාවකම අර ටිකම මතු කර කර කියන යට ධර්මයේ යහපතක් පිළිසරණක් හදාගන්න අමාරුයි.
ඒ නිසා පරණ කුණු ගඩවල් ටික අතීතේම තියලා ඉන එක තමයි හොඳ. මොකද අතීතේ නෙමෙයි වැදගත්, වර්තමානයේ තමයි වැදගත්. අනාගතයත් වැදගත් නෑ, මොකද අනාගතය ඇවිල්ලා නැති නිසා මේ මොහොතේ ජීවිතයේ තමයි පින්වත්නි ඉතාම වැදගත් වෙන්නේ. එතකොට මේ සිදුවීමේ අපට පේනවා මේ වේද මහත්තෙක් මහණ වුණා. වේද මහත්තෙක් මහණ වුණාට පස්සේ මේ හාන්දුරෝ ඉතින් බොහොම හොඳට ගුණධර්ම පුරාගෙන වැඩ හිටියා. වැඩ ඉන්නකොට මේ එක නෝනා කෙනෙක් තමන්ගේ මහත්තයා නැති අතරේ එක්තරා අන්‍ය වූ මිනිස්සෙක් සමග අනවශ්‍ය සම්බන්ධතාවයක් හදාගත්තා. ඒ අනවශ්‍ය සම්බන්ධතාවයෙන් මේ කාන්තාවට දරු ගැබක් හටගත්තා. දැන් මේ දරු ගැබ හටගත්තේ තමන්ගේ ස්වාමියාගෙන් නෙමෙයි වෙන මිනිසෙකින්. ඉතින් ඒ නිසා ඇය හරියට පීඩා වින්දා ඒ ප්‍රශ්නින්. ඇයට කරගන්න දෙයක් නැහැ. අද නම් හරි ලේසිනේ. අද මේ මැස්සෙක් මඳුරු එක්වත් මරන්න නැති නෝනලා එහෙම පුංචිවත් වරදක් කරන්න නැති උදවිය බය නැතුව ගිහින් එහෙම ඒවට අදාළ මධ්‍යස්ථාන තියෙනවා, ගප්සා මධ්‍යස්ථාන. ඒවට ගිහින් ඉතින් පුංචි පෙති දෙකක් තුනක් තියෙන්නේ. ওই ටික බිව්වහම ලොකු හපංකමක් කරගත්තා වගේ gedere එනවා, දරුණු ප්‍රාණඝාතයක් කරගෙන. ඉතින් ඒ වෛද්‍යවරු දන්නෙත් නෑ අපිත් වරදක් කරගත්තේ කියලා. ඔවුන්ට තේරෙන්නෙත් නෑ. මොකද ඔවුන් සදාචාර නීතිය ගැන ඔවුන්ට වැඩි අදහසක් නෑනේ. ඒ වගේ දේවල් කරන අයට, ඒ වගේ දේවල් නොකර ගුණධර්ම පුරාගෙන ඉන්න වෛද්‍යවරුන්ට ඇත්තටම ප්‍රශංසා වේවා. නමුත් එහෙම සදාචාර නීතිය ගැන හිතන්නේ නැතුව අර වෛද්‍ය විද්‍යාත්මක කෝණයම ඔළුවේ තියාගෙන එතනින් එහාට ලෝකයක් ගැන කිසිම අවධානයක් නැතුව, සංවේදීකමක් නැතුව ඉන්න උදවියත් ලොකු අපංගමක් කරා වගේ ඉතින් පාඩුවේ ඉන්නවා, මැරිලා නිරේ යනවා. වෛද්‍ය වෘත්තිය බලපාන්නෙම නෑ ඒකට. ගත කරන ජීවිතේ බලපාන්නෙම නෑ. ඒක මෙහි ඉඳලා යම් ගෞරවයක්, ප්‍රශංසාවක්, සෙනෙහසක් ලැබෙන්න උදව් වෙයි, ලොකු පඩියක් ලැබෙන්න උදව් වෙයි. ඉතින් ඒවා මෙහි වෙන දේවල්. එතනින් එහා පැත්තේ ජීවිතේ අනේ මම වෛද්‍යවරයෙක් කියලා යහපතක් වෙන්නේ නෑ. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ හාන්දුරෝ දැන් වේද මහත්තෙක්නේ, උන්වහන්සේ වැඩ ඉන්නවා, මේ කාන්තාවට මේ අනවශ්‍ය සම්බන්ධතාවයකින් තමයි දරු ගැබ ඇති වුනේ. දැන් මේ දරු ගැබ ඇති වෙලා මේ හාන්දුරෝ ඉන්න බව දැනගෙන මේ කාන්තාව කල්පනා කළා, දැන් තමන්ගේ මිනිස්සයා ගෙදර එනකොට ඇයට දරු ගැබක් තියෙනවා දැක්කොත් ලොකු කෝන්තර ගැටලුවක්නේ, ප්‍රශ්නයක්නේ. මෙතන කෝන්තරයක් හදාගන්න වෙනවනේ. ඒ නිසා මේ කාන්තාව කල්පනා කළා හොඳම දේ තමයි දරු ගැබ නැති කරගන්න එක. දැන් නැති කරගන්නවා නම් අද වගේ හැම තැනම ආයතන නැහැ නේවට. කල්පනා කරලා බලනකොට මතක් වුණා අහවල් තැන හොඳ වෙදෙක් හිටියා නේද. ඔයලා බලනකොට ඒ වෙදා ඇත්තේ නැහැ, මහන වෙලා. ඉතින් මේ කාන්තාව ගිහින් අර හාන්දුරුව ළඟට ගිහින් වැඳලා කිව්වා, අනේ හාන්දුරුනේ මට ප්‍රශ්නයක්. මොකද්ද කියලා ඇව්වා. හාන්දුරුනේ මට වරදක් වුණා. මොකද්ද? අපේ මනුස්සයා නැති වෙලේ මං වෙන මනුස්සයෙක් එක්ක අනවශ්‍ය සම්බන්ධතාවයක් හදාගෙන හාන්දුරුනේ මගේ දරු ගැබක් හටගත්තා. දැම්මට කරගන්න දෙයක් නැහැ. එක්ක මැරෙන්න ඕන, එක්ක මනුස්සයා එන්න ඉස්සෙල්ලා ජීවිතේ නැති කරගන්න ඕන, එක්ක මේ දරු ගැබ නැති කරගන්න ඕන. ඔබ වහන්සේ මට උදව් කරන්න කියලා හාන්දුරුන්ට කියලා වැඳ වැටුණා. මේ හාන්දුරු වැඩිය මේක ගණන් ගන්න නැතුව මේ හාන්දුරු කිව්වා, හොඳයි මම බෙහෙතක් දෙන්නම් කිව්වා. මේ බෙහෙත අහගෙන ගිහින් මේ කාන්තාව ඒ බෙහෙත් පාවිච්චි කරාම දරු ගැබ නැති වුණා. අපේ වචන වලින් කිව්වොත් දරු ගබ්සා වුණා. එතකොට දැන් මේක ඉතින් ඉවරයි, සිද්ධිය ඉවරයි. දැන් මේ හාන්දුරු හැමදාම හවස ඉන්නකොට හිතෙනවා, දැන් මම බෙහෙත් දුන්නා මේ කාන්තාවගේ දරු ගැබ නැති වෙන්න. දැන් මම මේ හාන්දුරු කෙනෙකුට අදාළ දෙයක්ද මං කරේ? ඔන්න පසු විපරම දෙයක් කරලා ඉවර වෙලා පසුතැවෙන්න වෙනවා නම් ඒක කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ කියලා තියෙනවා. දැන් පසුතැවීමක් හිතේ, නින්දට යනකොට මතක් වෙනවා මම මේ පැවිද්දෙක් විදියට කරේ හරි දෙයක්ද? මම මේ පැවිද්දෙක් විදියට ගත කරපු ජීවිතයේදී මම පැවිද්දෙකුට අදාළ දෙයක්ද මම මේ කොලේ කියලා මේ හාන්දුරුන්ගේ හිතේ වේදනාවක් උපන්නා. පහුවෙනිදා උදේම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහින් බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන් වැඳලා කිව්වා, ස්වාමීනි මගේ අතින් මෙහෙම දෙයක් වුණා. කොහොමද? මේ අනවශ්‍ය විදියට පිහිටිය ගැබක් දරාගත්ත කාන්තාවක් ඇවිල්ලා කිව්වා,
හාඳුරුණි කුමැරින්ට තියෙන්නේ නැත්තම් නැත්තම් මේ දරු ගැබ විනාශ කරගන්න තියෙන්නේ ඔබ වහන්සේ මට බෙහෙත් කරන්න මට උදව් කරන්න කියලා කිව්වහම මම මේ ගිහියෙක් වගේ බෙහෙත් දුන්නා ස්වාමීනි මම කලේ වරදක්ද බුදුරජාණන් වහන්සේ නානා විදාකාරයෙන් අඩුපාඩු පෙන්නලා කිව්වා මේ භික්ෂුව පරාජිකා වෙලා තියෙන්නේ පරාජිකා කියන්නේ භික්ෂුත්වයේ නැති වෙන කාරණා හතරක් බුද්ධ ශාසනයේ තියෙනවා එකක් තමයි යම් භික්ෂුවක් කාන්තාවක් සමග අනවශ්‍ය හැසිරීමක් හදාගත්තොත් ඒ භික්ෂුවට භික්ෂුත්වයක් නැහැ ඊළඟ එක තමයි භික්ෂුව හොරකමක් කළොත් ඒ භික්ෂුවට මේ පැවිද්දේ ප්‍රතිඵල හදාගන්න බෑ අනිත් එක තමයි මනුස්ස විග්ඝ මනුස්ස ජීවිතේ නැති කරලා දැම්මුත් මනුස්ස විග්ඝහ පරාජිකාව මනුස්ස ජීවිතේ නැති කළොත් නෙමෙයි පින්වත්නි මරණයේ ಗುಣ කිව්වත් වරදක් මැරෙන එක ගැන වර්ණනා කළත් වරදක් එතකොට ඊළඟ එක තමයි නැති ಗುಣ පෙන්න එක මම රහත් වෙලා නැහැ හැබැයි මම රහත් වෙලා කියලා සමාජයට පෙන්නනවා හඟවන්න හදනවා මිනිසුන්ට ඒත්තු ගන්නනවා මේ රහතන් වහන්සේ කෙනෙක් නී නුඹලා ඉස්සර වාඩි වෙලා ඉන්නේ කියලා හඟවන්න හදනවා අද නම් ඒක හරියට වෙනවා මේ උත්තරි මනුස්ස දම් පරාජිකාව එහෙම එකක් නැහැ සෝතාපන්න වෙලා නැහැ ඇත්තටම සෝතාපන්න වෙලා නැති වුණාට මම සෝවාන් වෙලා කියලා එයා හඟවන්න හදනවා අර අපි කියපු පුලුල් කල්පනාවක් නැති මිනිස්සු පටු කල්පනාවක් නැති මිනිස්සු අර පොල් කට්ටේ ලුණු රහ දකින්න මිනිස්සු ටික එකතු වෙලා සාදු සාදු කිය කිය උන්වහන්සේලා පස්සේ යන්නත් අභාග්‍යයට කොටසක් ඉන්නවා ඉතින් එහෙම සමාජයක් තියෙනවා ඉතින් ඇත්තටම රහත් වෙලා නම් රහත් වුණා කිව්වට වරදක් නෑ ඒක කොහොමත් ප්‍රශ්නයක් නෑ රහත් වුණාම රහත් වුණ බව කිව්වා කියලා ප්‍රශ්නිකුත් නෑ ඇත්තටම තමන් රහත් වෙලා නම් නොකිය ඉන්න මොන කියලා එහෙම එකකුත් නෑ නමුත් රහත් වෙලා නැතුව මම රහත් කියනවා නම් සෝතාපන්න වෙලා නැතුව සෝතාපන්නයි කියනවා නම් ඒකේ දරුණු ප්‍රශ්නයක් පැවිද්දෙකුට තියෙනවා එතකොට ඕවා තියෙනවා නම් ඒ පැවිද්ද නැති වෙලා යනවා බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට කිව්වා නානා විදාකාරෙන් අඩුපහඩු පෙන්නලා කිව්වා මේ භික්ෂුව පරාජිකාපත්තියට පත් වෙලා කියලා එතකොට පරාජිකාපත්තියට පත් වුණා කියන්නේ හරියට කරටිය කැඩුණු පොල් ගහක් වගේ ආයේ දළු නැහැ කරටිය කැඩුණු තල් ගහකින් ආයේ දළු වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ කරටියෙම කඩාගෙන ගිහින් තියෙන්නේ අන්න ඒ වගේ දැන් බලන්න පින්වත්නි මේ ස්වාමින්වහන්සේ කොච්චර පසුතැවුණත් මේ වැඩන්නේ නැති ප්‍රශ්නවලටනි සම්බන්ධුනේ මේ හාඳුරෝ පැවිද්දෙක් විදියට ඒ පැවිදි ජීවිතය ගත කරගෙන ඉන්න ඕන මේ අනවශ්‍ය ප්‍රශ්නයකට මැදි වෙලා මේ පැවිද්දේ තිබුණු දුර්ලභ ලාභේ පවා මග හැරගත්ත විදිය ඔන්න ඔය වගේ අනුන් නිසා අමාරුවේ වැටෙන ගිහියොත් ඉන්නවා අනුන් නිසා අමාරුවේ වැටෙන පැවිද්දොත් ඉන්නවා අපි නම් මේ දේශනාව අහන හැම දිනාටම කියන්නේ අනුන් නිසා ඔබ නම් අමාරුවේ වැටෙන්න එපා අනුන්ගේ ප්‍රශ්නයක් දිහා නිදහසේ බලලා පුළුවන් නම් උදව් කරන්න එකෙන් ගැලවෙන්න හැබැයි ඒ ප්‍රශ්නේ නිසා ඔබ අමාරුවේ වැටෙන්න එපා දැන් මේ ස්වාමින්වහන්සේට සමහර විට වීරිය වැඩුවා නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පින තිබුණත් මේ කොහෙවත් ඉන්න කාන්තාවකගේ අනවශ්‍ය ප්‍රශ්නයක් Tamanගේ ප්‍රශ්නයක් කරගෙන අනිත් එක තමයි අර පරණ ජීවිතෙන් ගලපන එක. ගිහි කාලේ වෙදෙක් කියලා මහණුණාම වෙදකම ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ නැහැ. ගිහි කාලේ ගුරුවරයෙක් නම් ඒ ගුරුකම ඔළුවේ තියාගෙන මහණුණාම ප්‍රශ්න තියෙනවා. ඒ ඔළුවේ තියෙන කුණු ගොඩවල් ඔක්කොම අයින් කරලා තමයි පැවිද්දට ඉන්න අවශ්‍ය වෙන්නේ පැවිදි වෙන කෙනෙකුට. අනිත් එක තමයි ගිහි උදවියටත් හරි උදව්වක් මේක. මොකද Tamanගේ ප්‍රශ්න ස්වාමින්වහන්සේලා එක්ක විසඳ ගනිද්දි සීමා තියාගන්න එක හොඳයි. අනිත් කාරණේ තමයි මේකේ ලොකුම පිළිතුර විශාලම යහපත තමයි අනුන්ගේ ප්‍රශ්න Tamanගේ කරවගෙන විඳවන්නට නම් එපා. මොකද බුදුදහම මම මුලින් කියවුවා වගේ ආත්මාර්ථයට තමයි පළවෙනි තැන. Tamanගේ විමුක්තිය තමයි පළවෙනි එක. ලෝකේම රහත් වුණත් වැඩක් නැහැනේ Taman රහත් වෙලා නැත්තම්. එතකොට Tamanගේ විමුක්තිය තමයි පළවෙනි එක. එතකොට ලෝකේ රහත්කම ගැන හොයලා වැඩක් නැහැ Taman රහත් වෙලාද කියන එක තමයි ඊටාම වැදගත් වෙන්නේ. දැන් අපි අපෙන් ගොඩක් දෙනෙක් මිනිස්සු අහනවා සමහර වෙලාවට අනේ හාඳුරුනේ අර කැලේ හාඳුරු කෙනෙක් ඉන්නවා. අන්න ශ්‍රීපාදයේ කුටියක හාඳුරු කෙනෙක් ඉන්නවා ඒ හාඳුරෝ සෝවාන් වෙලා කියලා කියනවා
උන්වහන්සේක කතා කරනකොටත් තේරෙනවා විශාල දහම් දැනුමක් තියෙනවා. ඇත්තට මේ හාඳුරු රහත් වෙලාද සෝතාපන්න වෙලාද කියලා අපෙන් අහනවා. ඉතින් ඒ හාඳුරෝ සෝතාපන්න නෙමෙයි, රහත්භාවයේ සාක්ෂාත් කළත් අපිට වැඩක් නෑනේ. ඒක වැඩක් තියෙන කාටද? ඒක වැඩක් තියෙන්නේ පින්වත්නි ඒ හාඳුරුවන්ට. ඒ හාඳුරුව ඇත්තටම රහත් වෙලා නම් ඒකේ ප්‍රයෝජනේ කාටද? ඒක ඒ හාඳුරුන්ට තියෙන්නේ. දැන් වැදගත්ම සාධකය ඒ හාඳුරුව රහත් වෙලාද නැද්ද කියන එක නෙමෙයි, තමන් රහත් වෙලාද නැද්ද කියන එක. තමන් කොයිතරම් කෙලෙස් නිරෝධ කරලාද කියන එක තමයි වැදගත්. ලෝකේ ඉන්න අය කෙලෙස් නිරෝධ කරපුවා පින්වත්නි අපට වැදගත් නෑ. ඒ නිසා දැන් ආයෙත් අපි අර මුලින් කියපු කාරණේම තමයි මතුවෙන්නේ. ඒ තමයි ඇහෙන දේ අතර අග්‍රම දේ සද්ධර්මය වෙන්නේ. ඇහෙන දේ අතර අග්‍රම දේ සද්ධර්මය වෙන්නේ තමාගේ දිහා බලාගෙන තමන්ගේ විමුක්තිය සාක්ෂාත් කරන්න උගන්වන දර්ශනයක් නිසා. ඒ නිසා පින්වත්නි පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ හදාගන්න එක අපට ඉතාම වැදගත් දෙයක්. මොකද මේ ධර්මයේ තමයි හරියට මේ යකඩේ තියෙන මලකඩ ටික ගල්වල දාලා යකඩේ පිරිසුදු කරනවා වගේ. යකඩේක ඇති වෙන මලකඩ ටික ගලවලා දාලා පිරිසුදු කරගන්නවා වගේ අකුසල සංස්කාර අයින් කරලා කුසලයේ තුල සමාදන් කරලා සුගතියකට උස්සගෙන යන්නේ මේ ධර්මය. සුගතියකට උස්සගෙන යන්න වෙන දෙයක් දක්ෂ නැහැ පින්වත්නි. මලකඩ හැදෙන්නේ යකඩේමයි. ඒ යකඩේ හැදෙන මලකඩ යකඩේ විනාශ කරලා දානවා. ඥානවන්ත කෙනෙක් මේ යකඩේ අරගෙන පිරිසුදු කරන්න පුළුවන් දෙයක් අරගෙන, අද නම් වැලිකඩ දාසියක් වගේ එකක් අරගෙන මේ යකඩේ පිරිසුදු කරලා මලකඩ ඉවත් කරනවා වගේ. මේ බුදුරජාණන්සේගේ ධර්මයේ තමයි පරණ ප්‍රශ්න ටික ගැටලු ටික අයින් කරලා ඔබව පිරිසුදු කරන්නේ. ඔබව පිරිසුදු කරනවා විතරක් නෙමෙයි, ඔබව සුරක්ෂිත කරන්නේත් මේ ධර්මය. මොකද යකඩේ මලකඩ හැදුනාම යකඩේ විනාශ වෙලා යන්නේ මලකඩ නිසාමනේ. හැබැයි ඒ මලකඩවලින්, කෙලෙස් මලකඩවලින් ඔබව සුරක්ෂිත කරන්නේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ මේ අකාලික බුද්ධ වචනය. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා සුන්දර මුනිවරියක් භද්‍රා කුණ්ඩලකේසි කියලා. එතකොට මේ කුණ්ඩලකේසි කියන කාන්තාව ලස්සනයි. ඉතින් එක දවසක් මේ හොරු කණ්ඩායමක් සම්බන්ධ සිද්ධියක් ඇයට තියෙන්නේ. ඒක ලොකු සිද්ධියක්, මට ඒක කොහොම කියන්න බැරි වෙයි මේ දේශනාවේදී. නමුත් අදාළම ධර්ම කාරණේ මතු කරගන්න අපි උත්සාහ කරමු. එතකොට මේ භද්‍රා කියන කෙනා, කුණ්ඩලකේසි කියන නම පස්සේ පට බැඳිච්ච නමක්. එතකොට මේ භද්‍රා කියන මේ කාන්තාව දවසක් මේ හොරෙක් දැකලා මරන්න ගෙනියනකොට මේ හොරා කෙරෙහි බොහොම රාගික ආදරණීය හැඟීමක් ඇති වෙලා, ඇය බොහොම ධනවත් සිටු දියණියක්, තාත්තට කිව්වා අනේ අර ලස්සන කොල්ලෙක් අරන් යනවා මරන්න, මට කොහොම හරි මේ කොල්ලා බැඳගන්න ඕන, කසාද බැඳගන්න ඕන. දැන් කරගන්න දෙයක් නැහැ. ඇය දැඩිව කියනවා, මොකද මරන්න ගෙනියන නිසා ඇය බල කරලා කියනවා අනේ කොළුව මරන්න නම් දෙන්න එපා, කොහොම හරි මට විවාහ කරගන්න ඕන. ඉතින් මේගොල්ලෝ ධනවත් අය නිසා රාජපුරුෂයන්ට අල්ලස් දීලා මේ මිනිස්සයා නිදහස් කරගත්තා. දැන් මේ හොරෙක් නිදහස් වුණා. දැන් මේ හොරා ගෙදරට ගෙනල්ලා විවාහ කරලා දැන් ගෙදරම ඉන්නවා. මේගොල්ලෝ ප්‍රකෝටි ගාණක් ධනිය තිබුණා අය. දැන් හොරාගේ ගතිය මතුවෙනවනේ කොයි වෙලාවෙ හරි. දැන් මේ හොරාට නිකන් ස්විප් එකක් ඇදුනා වගේනේ මේ මරන්න ගෙනියන ගමන් ලැබුණු ලොකු අවස්ථාවක්නේ. මරණේ නිදහස් වුණා විතරක් නෙමෙයි, නිකම්ම හොඳට කණ්ඩ බොණ්ඩත් එක්ක ඒ මදිවලට වෙන ලස්සන නෝනා කෙනෙකුත් හම්බුණානේ. දැන් මේ හොරා මොකද කරන්නේ? කල්පනා කර කර ඉන්නකොට අර පරණ හොරකම මතක් වෙනවා. මිනිහා දන්නේ කනේ එක. එතකොට හොරකම මතක් කළා. දවසක් හිතුවා හොඳම දේ තමයි මේ ගෙදර මහා ඒකාකාරී. මේ ගෙදරට වෙලා ඉන්න එක, මේ කොයි වෙලාවෙත් කාලා බීලා හිටියට මේක නෙමෙයි මගේ ජීවිතයේ හොඳම දේ තමයි මේ තියෙන රත්තරම් බඩු ටිකත් හිමීට අතගාගෙන යන්නේ කියලා කල්පනා කළා. දැන් එහෙම එකපාර කරන්න බෑනේ. ලොකු සිටුමාලිගාවක විශාල පරිවාර පිරිසක් ඉන්නවා සේවය කරන්න, එකපාර නිදහස් වෙන්නත් බෑනේ. ඉතින් ඒ නිසා මේ තමන්ගේ බිරිඳට භද්‍රාට කිව්වා, මේ භද්‍රා, මේ ඔයා තමයි මාව ගලව ගත්තේ, ඔයා තමයි මගේ ගැලවුම්කාරිය,
මම යම් කෙනෙක් නිදහස් කරගත්තුත් මම බාරයක් වුණා මේ අහවල් කන්දේ දේවාලෙට දෙවියන්ට බාරයක් ඔප්පු කරනවා කියලා අපි දෙන්නම යන් ඒ කන්දට. දැන් කතා කරගෙන දැන් මේ බද්දනත් කිව්වා හොඳයි ස්වාමීනි නං අපි යන්. ඊට පස්සේ ඇහුවා මම මොකද කරන්න ඕන බද්දර ඇහුවා. ඊට පස්සේ කිව්වා ඔබ හොඳට තමන්ගේ තියෙන සියලු රත්තරන් ආභරණ වලින් සැරසිලා මේ බාරේ ඔප්පු කරන්න අපි මාත් සමග එන්න. දැන් ඇය හොඳට ලස්සනට ඇඳගෙන ඇයත් එනවා. දැන් මේ හොරාගේ අරමුණ තමයි මේ කන්දෙන් පහලට ඇයව තල්ලු කරලා මේ ඇයගේ තියෙන රත්තරන් බඩු ටික ඔක්කොම අරගෙන පලා යන එක. දැන් මේ හොරා දෙන්නම ගිහින් උඩට ගියාම කන්ද උඩට ගියා. දැන් කවුරුවත් නැහැ. කිව්වා මම මේ තී ගෙනාවේ බාරයක් ඔප්පු කරන්න නෙමෙයි, මං උන බාරයක් නැහැ. මම මේ උඹ එකරගෙන ආවේ උඹේ තියෙන ওই රත්තරන් බඩු ටික වටිනා වටිනා දේවල් ටික අරගෙන උඹව මේ ගලෙන් පල්ලට තල්ලු කරලා දාන්න. ඇය පොළොවට අත් දෙක ගහ ගහ පපුවට අත් දෙකෙන් ගහ ගහ කිව්වා අනේ ස්වාමීනි එහෙම කරන්න එපා, මට ජීවිතේ දානේ දෙනසේක්වා, මාව නම් මරන්න එපා, මම මැරුණොත් එහෙම මට මේ ගත කරන ජීවිතේ විඳ ගන්න බැරි වෙනවා, මගේ තියෙන මේ රත්තරන් ආභරණ ඔක්කොම ඔබ වහන්සේ ගන්න, ස්වාමීනි ඔබ ගන්න මේ ඔක්කොම, මට ජීවිත දානේ දෙනසේක්වා කියලා ඇය මේ හොරාගේ කකුල් දෙක අල්ලගෙන කෑ ගගහ වඳින්න පටන් ගත්තා. මේ හොරා පොඩ්ඩක්වත් නිදහසක් දුන්නේ නැහැ. ඊට පස්සේ දැනගත්තා මේ රත්තරන් ආභරණ ටික ඔක්කොම ගලවලා තියලා ඇයි කිව්වා මම බොහොම ස්වාමි භක්තියක් තියෙන කාන්තාවක්, ඒකයි ඔබ වහන්සේ සමග හිත බැඳුනහම මම ඔබ වහන්සේම අවශ්‍ය බව කිව්වේ, මමයි ඔබ වහන්සේගේ ගැලවුම් කාරයා, එච්චර මං ස්වාමි භක්තියකින් වැඩ කළේ, ඒ නිසා මට අන්තිම වශයෙන් ස්වාමියාගේ කකුල් දෙක අල්ලලා හිතේ හැටියට වැඳගන්ට අවස්ථාව දෙන්න කිව්වා. ආ උඹේ අන්තිම කැමැත්ත එහෙමනම් උඹ වැඳගනින්කෝ කියලා මේ හොරා පාඩුවේ ගලේ වාඩි වෙලා හිටියා. දැන් මේ කාන්තාව වටේට කැරකිලා බොහොම සෙනෙහසින් තුන් වතාවක් වැඳලා ඇයි උපක්‍රමශීලීව දඬුවක් අරගෙන මේ හොරාව ගලෙන් පල්ලට ඇයගේ උපරිම ශක්තිය යොදලා තල්ලු කරලා දැම්මා. එතකොට ඒ තල්ලු කරනකොට මේ හොරා බොහොම දරුණු ප්‍රපාතයකට වැටෙනකොට අතපය කැඩිලා එහෙම මැරිලම වැටුණා. ඉතින් ඇයට ඇයගේ හිතේ මහත් සංවේගයක් උපන්නා. දැන් ආයේ ගෙදර යන්න බෑ. දැන් මේ මිනි මරපු ගෑනු කෙනෙක් ගෙදර යන්න බෑ. හොඳම දේ තමයි පැවිදි වෙනවා කියලා ඒ කාලේ තිබ්බ පරිබ්‍රාජකයන්ගේ ආරාමයකට ගිහින් කොණ්ඩේ කපලා දාලා මහණ වුණා. දැන් බලන්න මහණ වුණේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවිකාවක් විදියට නෙමෙයි. ඒ කාලේ විවිධ ශ්‍රමණ කණ්ඩායම් හිටියා. ජටිලයෝ, ආජීවකයෝ, පරිබ්‍රාජකයෝ, නිගණ්ඨයෝ ගොඩක් හිටිය යුගයක්. මේ කාන්තාව මොකද කරන්නේ? තමන්ගේ කොණ්ඩේ කපලා පරිබ්‍රාජකයන්ගේ ආරාමයේ පැවිදි වෙලා ඒ පරිබ්‍රාජකයන්ගේ සියලු ධර්ම ඉගෙනගෙන ඒ ධර්මය ඉගෙනගෙන අවසානයේදී ඇය හොඳටම තර්කවාදී ඉගෙන ගත්තා පරිබ්‍රාජකයන්ගේ. ඇයගේ කොණ්ඩේ කපපු ගමන් ඉතාම ලස්සනට කොණ්ඩේ වැවෙන්න පටන් ගත්තා. කැරලි සහිතව කොණ්ඩේ වේගෙන් කපන්න කොණ්ඩේ වැවෙන නිසා ඇය ඒ කාලේ ඉතාම හොඳින් ප්‍රසිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයත් ඇය ඉතාම ජනප්‍රිය ඒ නමින්මයි කුණ්ඩලකේසි කියලා. භද්‍රා කුණ්ඩලකේසි කියලා ඇයගේ ප්‍රශංසාව කීර්තිය මුළු භාරතයෙන්ම පැවතුණා. මොකද ඇය වාදයට බර කාන්තාවක් නිසා. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ සමග වාදයක් හදාගෙන මේ භද්‍රා කුණ්ඩලකේසි කියන පරිබ්‍රාජිකාව පැරදිලා ඇහුවා අනේ මුනිවරයන් වහන්ස, ඔබ වහන්සේගේ ශාස්ත්‍රූන් වහන්සේ කොහෙද ඉන්නේ? මම කැමති උන්වහන්සේගේ පිලිසරණ හදාගන්න කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් බණපද කීපයයි ඇහුවේ. ඇය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනේ ධර්මය අවබෝධ කළා. කෙටි ධර්ම කාරණා කීපයක් කියනකොටම අපගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනේ පිලිසරණ හදාගත්තා. ඇය මිනි මරපු කාන්තාවක්. කොහොම වුණත් ඇයගේ ජීවිතාරක්ෂාවට වුණත් ඇය මිනියක් මරපු කාන්තාවක්.
ඇයිගේ තිබුණු අකුසල සංස්කාර ගලවලා කඩලා විසි කරලා දාන්නට අපගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි සමත් වුනේ. ඒ ධර්මයේ තමයි දායාදයක් වුනේ. ධර්මයේ තමයි පිළිසරණ වුනේ. සමහර විට ඇය එහෙමම මිය ගියා නම් සමහර විට ඇයට නිරේට යන්නත් අකුසල සංස්කාර තිබුණා. ප්‍රේත ලෝකයේ තිරිසන් යෝනියට යන්නත් අකුසල සංස්කාර තිබුණා. ඒකයි මම කිව්වේ යකඩේ මලකඩ විනාශ කරලා දැම්මහම මලකඩේ යකඩේ සුරක්ෂිත වෙනවා වගේ. ඔබ සුරක්ෂිත කරන්නේ ධර්මිය. ඔබේ අතීත වැරදි සියල්ලම ශූන්‍ය කරලා දාන්න කුසලතාවයේ තියෙන ධර්මය. ඇය අද කොහෙවත් හොයාගන්න නැහැ. ඇය මේ චක්‍රාවාටේ කොහෙවත් ඇයව හොයාගන්න විදියක් නැහැ. මේ චක්‍රාවාටේ නෙමෙයි ත්‍රිසහස්‍රී ලෝක ධාතුව කලම්බ 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 හෙව්වත් භද්‍රා කුණ්ඩලකේසී රහත් මුනිවරිය අද කොහෙවත් හොයාගන්න බෑ. ඇයි සදාකාලිකව නිවුණා. ඇයට සදාකාලිකවම නිවෙන්න ඉගැන්වේ අපගේ භාග්‍යවතුන් වහන්සේ. ඒ නිසා ඔබටත් නිවෙන්නමයි මේ ධර්මයේ අවශ්‍ය වෙන්නේ. ඒ නිසා පින්වත්නි, අතීත ප්‍රශ්න නිදහස් වෙන්න, අතීත ගැටලු වලින් අයින් වෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තරම් ප්‍රයෝගී වෙන දෙයක් නැහැ. ඒ නිසා අදාදම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ හදාගන්න, වීරිය වඩන්න කියලා තමයි අපි ඔබට මතක් කරන්නේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආගමික කෝණයෙන් බැලුවත්, දාර්ශනික කෝණයෙන් බැලුවත් අපට වැදගත්. ආගමික කෝණයෙන් බලන කෙනෙකුට ආගමික ලක්ෂණ ඕනෑවටත් වඩා තියෙන නිසා පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේ සරණ කරගන්න, උන්වහන්සේගේ ධර්මයේ දායාද කරගන්න, ආර්ය සංඝයා යහපත කරගන්න. මොකද මේ සංඝයා කියලා කියන්නේ මේ ධර්මීය අපි කතා කරන්නේ අපිට ධර්මීය දෑහින්නේ ඒ සුන්දර මුනිවරයන් වහන්සේලාගේ අතින්. අද ලංකාවේ හොඳට ධර්මී විවෘත වෙවි නිර්මල බුද්ධ වචනේ ලංකාවේ ඇහෙන්න ඉන්නවා. ඒකට ඕනෑ තරම් ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නවා. උන්වහන්සේලා තමයි අපේ පුණ්‍යක්ෂේත්‍රය. එතකොට මේ පුණ්‍යක්ෂේත්‍රය කුඹුර වගේ තමයි උන්වහන්සේලා. එතකොට වපුරන ගොවියෝ වගේ තමයි මේ ශ්‍රවණය කරන පින්නතුන්. ගොවියෝ වගේ මේ කුඹුරේ වපුරන්නේ ඔබයි. මේ කුඹුරේ වපුරමින් අස්වෙනු බලාපොරොත්තු වෙන්නේ ඔබයි. ඔබ නිකන් ගොවියෝ වගේ. දන් දීම් ආදී ඒ කුඹුර මුල් කරගෙන කරන සියලු කටයුතු ඒ අස්වැන්න ලබන්ට ඔබට කුසලතාවේ ඇති කරලා දෙන්නේ ඒ කුඹුරයි. හරියට ඔබ කරගන්නා වූ කුසල සංස්කාර පුණ්‍යක්ෂේත්‍රය, ඔබ කරගන්නා සියලු යහපත් දේවල් මේ කුඹුරේ වපුරනකොට ඔබට ලැබෙන ආනිසංසවල පාරප්‍රාප්තිය තමයි නිවන, හරියට අස්වැන්න වගේ. ඒ නිසා අර නිවන දක්වාම, සදාකාලිකවම නිවීම දක්වාම, කෙලෙස් නිරෝධ වීම දක්වාම ඔබට මේ ධර්මිය උපයෝගී කරගන්න අවස්ථාව ලැබේවා කියන අදහසයි අපි තුල පවතින්නේ. ඔබ හැම දිනාටම මේ බුද්ධ දේශනාව උතුම් වූ පළල් කල්පනාවක් කෙරෙහි තමන්ගේ අවධානය යොමු කරගන්නටත්, ඔබේ ජීවිතයේ අඩුපාඩු හදා ගනිමින් මේ ගත වෙන ජීවිතය ඉතාම සැහැල්ලුවෙන්, සතුටෙන්, නිදහසේ ගතවන්නටත් මේ ධර්මයේ උපයෝගී වේවා කියන අදහසින් අද ධර්ම දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ධර්මය අසන්න, ජීවිතය දිනන්න සෑම ඉරිදාවකම උදෑසන 6ට සිත නිවන බුදුබණ.